ගල් ප්‍රේතයාගේ කතාව. මෙසේ අසන්ට ලැබී. හෙලදිව රුහුණු දනම්වේ සැටක් පමණ භික්‍ෂුවන් වහන්සේලා මහබෝ වැැඳීම පිණිස උත්තරාපතයට ගියා හුය. ඔහු ක්‍රමයෙන් අනුරාධපුරයට ඇතුල්ල මහා කොන්්ඩනම් තැනදී නැවුනැග. කාවේරි පටුනෙහි බැස ක්‍රමයෙන් යන්නා හෝ මහවනයට ඇතුල් වූහ. එහිදී මාරගය සොයාගත නොහැකිව ඇවිදිනාහු ඇතුන්ගේ මගත් දැක ඒ මඟයැයි සිතා යට බැස දෙෙදිනක් ගමන්කොට මහත් ගලක්වනි වූ කරෝසයක් පමණ දිගති ප්‍රේතියකු දැක ගලකයි සිතාහි නැග හොත්තාහ රහත්‍රියේ මහා තිරෙනව නැගිට සක්මන් කරන්නේ අත්පා හිස යන මේවාය සටහන් දක මේ ප්‍රේතයකි ගලක් නොවේ යයි දැන ඒ භික්‍ෂුවන් වහන්සේලා අමතා ඇවැත්න බසිු මේ ප්‍රේතියකි ගලක් නොවේ යැයිකය ඔවුම් බිමට බැස්ස විට ප්‍රේතියා හිසේසවිය එ දැක තෙරුන් වහන්සේ මෙසේ විචාලීය ගලක්වනි වූ තාගේ ශරීරයේ රෝසයක් පමණ ඇත සිටීමක්හ ඇවිදීමක් නැත තා විසින් කුමන කරමයක් කරන ලද්දේද ප්‍රේතියා මෙසේ කියයි ස්වාමීනී මම ප්‍රේතියෙක් වෙමි පෙරකාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මිනිසෙක් වී සංඝ්‍යා වහන්සේට අයත්දේ විනාස කළිමි. දුෘෂ්ටා දහැස්සතියේ මම ආරාම කෙත්වත් ආදියද ධනදාන්නාදියද විනාශ කළිමි. ඒ නිසා මම මෙවැනි බලවත් කටුකදුක්විඳ පසු අ වීචීයට යන්නෙමේ. මහතෙරුන් වහන්සේ. සාංගිකදේ විනාස කළේ කුයි ආකාරයෙන්ද විචාලීය. කාශ්‍යප ලෝක නාතයන් වහන්සේ පිරිනිුවන් පෑකල්හි මම නෑයන් සමග සංග සන්තක කුඹරුවලින් ධානය රගනකෑ වෙමි දූදරුවෝද නෑයෝද දස කම්කරෝද එකතුව ඒවානු බව කලෙමු මම දැන් තනිම දුක් විඳිමි මා කළ බැරෑරුන් කරමය දැඩිසේ මා දවයි ස්වාමි වරුණේ මම පාසාවෙන් පෙළිමි මාගේ මොකෙහි පැන්මත් කළ මැනවයි පේතයාකීය. එවිට සැටක් පමණ වූ භික්‍ෂුවන් වහන්සේලා ගඟට බැස පාත්තවලින් පැන්ගෙනත් ඔහුගේ කටේවත් කළ නමුත් පේතයාගේ දිවවත් නොතිමමී. තෙරුන් වහන්සේය හුගින් කිසි අශවසීමක් ලද්දේ දයසීය. ඉතිින් දහස්නමක් භික්‍ෂූන් වහන්සේලා සද්දිනක් මාගේ මොකේ පැන්වත් කළක්. මාගේ දිවාගත් නොතිමි බොටුව ඉක්මවායාම කෙසේ නම් සිදු වියහැකිද. සංග සන්තකදේ විනාසකිරීමෙහි මෙවැනි කටුක විපාක ඇත. මේ සැපයක්කෑ සිතා මා විසින් දුකට හේතුවන දෙයක් කරන ලදී. මා කලදේම මට විපාකදී ඒ විපාක දෙන කල්ලේ පිහිටක් විද්‍යාමාන නොවේ. ඉඩින් ඔබ වහන්සේලා වත්කලදිය මාගේ බොටුවෙන් පහලට ගියේ නම්. ප්‍රේත ආත්මය නොමදම්වායි දෙෙස්කයා අයිස්මත්වරු කවරහුද කාගේ ශ්‍රාවකයෝදෑ විචාලේය. සාාක්‍ය රාජ කුලෙහි උපන් ගෞතම බදුරජාණන් වහන්සේ අපගේ සාත්තුවන් වහන්සේය. අපි උන්වහන්සේගේ ශිෂ්‍යෝ වෙමුවයි භික්‍ෂූන් වහන්සේලා කීහ. ඉතින් ලෝකනායක වෝ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්නේ නම් සද්දිිනත් ඉක්මි කල්හේ, මම අවීචයට යන්නෙමය. කාශ්‍යප ගෞතම න බුදුරජාණන් වහන්සේලා දෙනමගේ කාලය අතරෙහිේ මේ පොළ වහත් ගෞ්වක් වැඩුණේය ප්‍රේත ලෝකයේ දුක්විදින මට ගණන් කළ නොහැකි තරම් වස සංඛ්‍යාවක්ක්ම ගියේය දැන් අවීචියට ගොස් ඉතිරිවතිබනයේ කරම විපාකයේ වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝබයෙන් හටගත්තේ කරමය මෙසේ විකුලත්තුවයට ගියේය සංඝා වහන්සේ සතුදේ වනසීම මෙසේ දොස් එලවන්නක් වේ. යම් කෙනෙක් ඒ දේ රකිත්නම් ඔවුන්ට පින්ඵල ලැබෙන්න්නක්දවේ. දැන් ඔබ වහන්සේලා වඩිනු මැනවි. මාගේ ශරීරය ගිනිදැල් වෙලා ගනිත්. මාදක බුදුසසුනේ අට ප්‍ර මාදී වෙත්වා. ලෝකෙහි දුර්ල්ලබ වූ තුම් සැන සම්පත්තිය ලබේ අත්හැරීන්ට ඉඩනදුනු මැනවිී. බුදු සසුනෙහි යෙදු මැනවි. කල් ඇතිවම දී දුක්ගෙලවර කරනු මැනවි. සැපනැති දුගතියට ගොස් මාමෙන් ශෝක නොකරන්න යයි ප්‍රේතියා කියය. සංකසතුදේ විනාශ කිරීම මෙහි මේ දෝෂයන්දක ධරම් ප්‍රීතිය ඇති භික්‍ෂුවන් වහන්සේලාට මහස් සම්වේගයක් ඇතිවිය. ඒ භික්‍ෂුවන් වහන්සේලා ඉවත්තුූ කල්හේ ප්‍රේතියාගේ ශරීරය මහ ගිෙනි කදක් නගේ. ඔහුුවේ ගින්නේ එලියෙන් එදාරෑ ගෞ් එකහමාරක් ගමන් කළහ. යන්නාවේ භික්‍ෂුවන් වහන්සේලා ප්‍රේතියාගේ කීීමසිහි කරමින් සංවේගේට පස් සිතත්වෝ මාර්කඵල ලාබී වූහ